අයිබෝවන් ස්වාධින් රූපාණී රාත්‍රී 9:30 ප්‍රධාන සිංහල පුවත් විකාශය ප්‍රථමයෙන් නවදහනිය ප්‍රවෘත්ති සිරස්තල වෙත වැව් පිලිසකර කරන ජනපතිගේ නව ජාතික වැඩසටහන වාර්ෂිකව ළමා අපයෝජන පැමිණිලි 550,000ක් ළමා ආරක්ෂක අධිකාරිය හෙළි කරයි කුඩු ජාවාරමුත් පාතාලයත් ගැන දැනුම් දෙන්න පොලිසියෙන් නව දුරකථන අංක ක්‍රිකට් වසන්තය ඇරඹෙන ලකුණු ඊශ්‍රායෙල හමුදා හා හිස්පුල්ලා ස්තන්කාමින් අතර ගැටුම් යලි උත්සන්න වෙයි දේශීය පුවත් වැව් ප්‍රතිසංස්කරණයට ජාතික වැඩසටහනක් සකසන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශ කළා ඒ කුලියාපිටියේ පැවති ජන හමුවකට සහභාගී වෙමින් දීර්ඝ කාලයක සිට නිසියරින් වැව් සහ වාරි පද්ධති ප්‍රතිසංස්කරණය නොවීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පසුගිය දිනවල චාරිකා කළ සියලු දිස්ත්‍රික්කවලදී ජනතාව ඉදිරිපත් කළ ප්‍රධාන ගැටලුවක් කෘෂි කර්මාන්තයට හා ජන ජීවිතයට එමකින් නෙල්ල වී ඇත්තේ හානිකර බලපෑමක් ඊට විසඳුමක් ලෙස විධිමත් හා නිසි ප්‍රමිතිගත සැලසුමක් අනුව සියලු වැව් ප්‍රතිසංස්කරණය කරන බව ජනාධිපතිතුමා අවධාරණය කළා ඒ කුලියාපිටිය සමුපකාර ක්‍රීඩාංගණයේ පැවති ජන හමුවට සහභාගී වෙමින් පොදුජන පෙරමුණින් මෙවර මහමෙතිවරණිට තරග වදින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම සඳහා ඒ සංවිධානය කර තිබුණේ අපේක්ෂක සමන් ප්‍රිය හේරත් මහතායි අපේක්ෂක සෝමසිරි ගුණසේකර මහතා බිංගිරිය දුම්මල සූර්ය නෙරළුගම ක්‍රීඩාංගණයේ සංවිධානය කර තිබූ ජන හමුවටද ජනාධිපතිතුමා එක් වුණා රැස්ව සිටි ජනතාව සමග සුහද කතාබහක නිරත වූ ජනාධිපතිතුමාට මැටි කර්මාන්තයේ ආශ්‍රිත ස්වයං රැකියාවල නිරත පිරිස් තමන් මුහුණ පා සිටින ගැටලු දැනුම් දුන්නා ඔවුනට නිදහසේ තම ජීවනෝපාය කරගෙන යාමට ඉඩ දෙන ලෙසයි ජනාධිපතිතුමා එම අවස්ථාවේදීම පොලිසියට නියෝග කළේ අපේක්ෂක අනුර ප්‍රියදර්ශන යපා මහතා කටුගම්පොළ පන්නල මහජන ක්‍රීඩාංගණයේ සංවිධානය කර තිබූ ජන හමුවට ජනාධිපතිතුමා සහභාගී වූයේ ඉන් අනතුරුවයි වසර 150ක් පැරණි පන්නල ජාතික පාසලට ගොඩනැගිල්ලක් හා පිහිනුම් තටාකයක් ඉදිකර දෙන ලෙස සිසුන් කළ ඉල්ලීම ඉටු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මෙහිදී කියා සිටියා පිත්තල හා වෙනත් සාම්ප්‍රදායික කර්මාන්තවල නිරත පිරිස් ණය ඉල්ලුම් කිරීමේදී මුහුණ දෙන ගැටලු පිළිබඳවද ජනාධිපතිතුමා දැනුවත් කිරීමටයි කටයුතු කෙරුණේ. මත්තෝ දුර මර්ධනය කරන්නයි කළ ඉල්ලීම් වලට පිළිතුරු දුන් ජනාධිපතිතුමා කියා සිටියේ තම ප්‍රදේශවල මත්ජාවාරම් පිළිබඳ තොරතුරු නිර්ණාමිකව ජනාධිපති කාර්යාලයට දැනුම් දෙන ලෙසයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හා අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ 19:29 කෙටි දුරකථන අංකයට වාර්ෂිකව ළමා අපයෝජන පිළිබඳ පැමිණිලි 550,000ක් ලැබෙන බවට හෙළිව තිබෙනවා. ආරක්ෂක අමාත්‍යාංශයේ හා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය එක්ව සංවිධානය කළ රැස්වීමකදී මේ බව හෙළිවුණේ. ළමා අපයෝජනයට එරෙහිව දැඩි ලෙස නීති ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ නිර්මාණය කරන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා මෙහිදී සඳහන් කළා. දරුවන් වෙනුවෙන් සුරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීම අත්‍යවශ්‍ය බවයි ඒ මහතා අවධාරණය කළේ. පාසල් දරුවන් මත්තෝ දුරින් බේරා ගැනීම සඳහා පාසල්වල කමිටු පිහිටුවීම පිළිබඳ දැනටමත් සාකච්ඡා පවත්වා ඇති බව ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළා. පවත්නා නීතිවල මෘදුභාවය හා යුක්තිය ඉටු කිරීමේ අකාර්යක්ෂමතාව පිළිබඳ ගැටලුවක් පවතින බවයි ඒ මහතා පින්පා දුන්නේ. වැරදිකරුවන් වැරදි කිරීම සඳහා පෙළඹවීම වැළැක්වීමට දඬුවම් සංශෝධනය කිරීම අවශ්‍ය බවද ආරක්ෂක ලේකම්වරයා කියා සිටියා. මද්රව්‍ය සම්බන්ධ අපරාධකරුවන් පාතාල කණ්ඩායම් මෙන්ම අයුතු ලෙස මුදල් උපයනන් පිළිබඳව දැනුම් දීම සඳහා නව දුරකථන අංක දෙකක් හඳුන්වා දී තිබෙනවා. අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා මේ බව කියා සිටියා.
අද දිනේදී විශේෂ දුරකථන අංක දෙකක් පොලිස් මූලස්ථානයේ විසින් හඳුන්වා දෙනවා එක් දුරකථන අංකයක් 19.97 මහ ජනතාවට තොරතුරු ලබා දෙන්න පුළුවන් විෂ මද්‍රව්‍ය සම්බන්ධව ඒ වගේම ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි ක්‍රියාකාරකම් පිළිබඳව ඒ වගේම මහ ජන සාමයට බාධාවක් විය හැකි ක්‍රියාකාරකම් මහා පරිපාලන දූෂණ සංවිධානාත්මක අපරාධ කල්ලිවල ක්‍රියාකාරකම් හා කප්පම් ගැනීම ආදී තොරතුරු මෙම දුරකථන අංකයේ ඔස්සේ රහසිගතව ලබා දෙන්න හැකියාව තියෙනවා අනෙක් දුරකථන අංකයේ 19.17 මෙම දුරකථන අංකයේ ඔස්සේ අපරාධ කල්ලි සමාජිකයන් හරි එහෙම නැත්නම් වෙනත් කූට ගනුදෙනු කරුවන් විසින් උපයා ගන්න ලබන නීති විරෝධී වත්කම් සම්බන්ධයෙන් තොරතුරු ලබා දීමට පුළුවන් ඒ වගේම බුද්ධිමය දේපළ පිළිබඳ වැරදි සම්බන්ධයෙන් මේ තොරතුරු ලබා දීමට පුළුවන් බෙතර පිරිමි ළමුන් අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අතරංගුවටගත් උපකාරක පන්ති ගුරුවරයා සම්බන්ධයෙන් තව දුරටත් පරීක්ෂණ පැවැත්වෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. තවත් දරුවන් ගණනාවකගේ ඡායාරූප මොහොසන්තකයේ තිබී සොයා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. එම ඡායාරූප වලින් සමහරක් ඒ දරුවන් අපයෝජනයට ලක් කරන ආකාරයේ ඡායාරූප දැනට අනාවරණය කරගෙන සිටින සියලුම දරුවන් පිරිමි දරුවන් ඒ වගේම වයස අවුරුදු 16ට අඩු කුඩා ළමුන් මේ සැකකරු පුද්ගලික උපකාරක පන්ති පවත්වන පුද්ගලයෙක් ඒ වගේම රූපවාහිනී වැඩසටහන් වල පසුතල නිර්මාණය කරන පුද්ගලයෙක් හැටියටත් කටයුතු කරලා තියෙනවා ඒ අවස්ථාවවලදී ඇතිකරගත් දැන හැඳුනුම්කම් මත මේ දරුවන් ඔහුගේ නිවසට ගෙන්වාගෙන ඔහුගේ නිවසේදී අපයෝජනයට ලක් කර ඇති බව තමයි දැනට අනාවරණය කරගෙන තියෙන්නේ අත්අඩංගුවටගත් පුද්ගලයා වයස අවුරුදු 54ක පමණ මහරගම පොලිස් වසමේ දෙපාණම පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ඊයේ දිනේදී අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා 8 වෙනි මාසේ 5 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර කරනු ලැබුවා මේ පිළිබඳ විමර්ශන තවදුරටත් පැවැත්වෙනවා යහපාලන රජයේ සිදු කළ කෙනෙහිලිකම් නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශක්තිමත් දෙවන්ත දේශපාලන පක්ෂයක් ලෙස ගොඩනැගුණු බව එම පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අලව ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ පැවති ජන හමුවකට එක්වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටි. ආසන 53ක් තිබියදී පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකකම හෝ ලබා නොදී පසුගිය යහපාලන රජයේ සිදු කළ කෙනෙහිලිකම් පිළිබඳව අග්‍රාමාත්‍යවරයා සිහිපත් කළා. බාධක කම් කටළු රැසක් මැදින් ගොඩනැගු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පසුගිය පළාත් පාලන මැතිවරණයේදී 71% ක විශිෂ්ට ජයක්ත් කර ගැනීමට සමත් වූ බවයි මහින්ද රාජපක්ෂ මහතා පින්වා තුන්නේ. පසුගිය ආණ්ඩුව කිසි දෙයක් රටට ජාතියට කරේ නැහැ. උන් සංවර්ධනය ගැන හිතුවේ නැහැ. උන් තමන් ගැන හිතුවා විතරයි කරන්නේ. ඒක නිසා ඒ ආණ්ඩුව වලින් පළාතටවත් රටටවත් සේවයක් සිදු වුණේ නැහැ. විපක්ෂයක් හදලා මේ පක්ෂය ශක්තිමත් කරලා ඉදිරියට ගෙන යන්න අපි මැතිවරණයක් තියුවා. එක්සත් ජාතික ආණ්ඩුව මැතිවරණයක් තියුවා පළාත් පාලන 72%ක් අපි ජයග්‍රහණය කරා වෝට්ටුව. ඊළඟට පළාත් සභාව දිනුන් කල් දැම්මා. අහලකට කතා කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී. මැතිවරණයක්වත් තියන්න උන් බයයි. අන්තිමට ජනාධිපති වරණය වෙනකම් මොකද උනේ ජනාධිපති කමත් පොහොට්ටුවට ලැබුණා ගෝඨාභය රාජපක්ෂ ජනතාව 69 ලක්ෂයක් ඡන්දේ දීලා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජයග්‍රහණය කෙරෙවම එතුමා ප්‍රතිපත්ති මාලාවක් කමුන්නාන්සේට ඉදිරිපත් කරා ප්‍රතිපත්ති මාලාවේ වැඩ කොටස සිදු කරන්නේ එතුමාගේම පක්ෂයේ නායකයෙක් අවශ්‍යයි එතුමාගේම පක්ෂයේ කැබිනට් මණ්ඩලයක් අවශ්‍යයි පාර්ලිමේන්තුවක් අවශ්‍යයි ඒ සඳහා තමයි අපි කියන්නේ කමුන්නාන්සේට පොහොට්ටුවට කතිර ගහලා ජයග්‍රහණය කරවන්න කියලා බ්‍යතර කුරුණෑගල බිංගිරිය දුම්බල සූරිය ප්‍රදේශයේ පැවති ජන හමුවකටද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එක්වුණා. මද්‍රව්‍ය ඌදුරුවෙන් තරුණ පරපුර මුදා ගැනීමට නම් පළමුව පාතාලේ මර්ධනය කළ යුතු බවයි අග්‍රාමාත්‍යවරයා එහිදී කියා සිටී. ග්‍රාමීය තරුණයන් වැඩි වශයෙන් මද්‍රව්‍ය වලට ඇබ්බැහිවීමේ ප්‍රවණතාවක් පෙන්눔 කරන බැවින් වැඩිහිටියන්ද ඒ පිළිබඳ සැලකිල්ලෙන් සිටීම වැදගත් බව මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළා. එක්සත් ජාතික පක්ෂ දෙකක් නැති බවත් ඇත්තේ එක පක්ෂයක් බවත් එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අවිසාවිල්ල ප්‍රදේශයේදී ජන හමුවක් පැවැත්වුණේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. එම පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරග වදින අපේක්ෂකයන් කිහිප දෙනෙකු හා පාක්ෂිකයන් මෙම ජන හමුවට එක්ව සිටියා. ලංකාවේ තියෙන්නේ එක එක්සත් ජාතික පක්ෂ විතරයි. දෙකක් නැහැ. ඔක මම නෙමෙයි අධිකරණයෙන් ප්‍රකාශ කරලා තියෙන්නේ මං ඒ තීන්දුව දීලා තියෙන අපෙන් වෙන් වුණ කණ්ඩායම අපිට විරුද්ධව නඩු දැම්මා
එක්සත් ජාතික පක්ෂ මේ කිව්වා. අනික් පක්ෂේ එක්සත් ජාතික පක්ෂයට විරුද්ධ වැඩ කරන එකක් කිව්වා. UMP-ට ඡන්දෙ දෙන්න ඕන නම් අපිට ඡන්දෙ දෙන්න. අපිට විරුද්ධව ඡන්දෙ පාවිච්චි කරන අය එහෙනම් UMP-ට විරුද්ධයි. මොකද දැන් උසාවිය කියලා තියෙන්නේ ඔය බලවේගී ඔක්කොම UMP-ට විරුද්ධ සංවිධානයක්. ඉතින් එයාට ඒ යන අය ආපහු UMP-ට එන්න බලාපොරොත්තු වෙන්න එපා. රටතුල ග්‍රාම රාජ්‍ය හා නගර රාජ්‍ය ක්‍රමවේදය ඇති කරමින් නූතන පරිසරයට ඔබින ලෙස කටයුතු කරන බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. තලවතුකුඩු ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක් වෙමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ. අපේ රටේ ග්‍රාම රාජ්‍ය නගර රාජ්‍ය වැඩසටහන අපි ක්‍රියාත්මක කරන ගම්මාන කුඩා ගම්මාන නගර උපනගර ගම් නියම් ගම් නගර සිසාරා ගමහදා නගරහදා රටහදන වැඩසටහන නූතන පරිසරයට ඔබිනාකාරයට ඒ කාර්යය ඉෂ්ට සිද්ධ කරන්නට අපි සැදී පැහැදී සිටිනවා. සහෝදරත්වෙන් සංහිඳියාවෙන් සාමකාමී මාතෘභූමියක් නිර්මාණය කරන්නට දුරකථනයත් සමගි ජන බලවේගයත් කටයුතු කරනවායි කියන එක මම මේ අවස්ථාවේ කියන්නට කැමතියි. මෙවර මහමැතිවරණයේදී ජනතාව අපේක්ෂා කරන පාර්ලිමේන්තුවක් බිහි කරගත යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජායල ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා. ලංකා ප්‍රධානම අපරාධකරුවන් හැංගිලා ඉන්නේ පාර්ලිමේන්තුව. ඉස්සරණ පොළොන්නරුවේ පොඩි විජි. රොබරිය අදීල හැංගුනේ මින්නේරිය කැලේ. දැන් කොහෙද හැංගින්නේ? පාර්ලිමේන්තුවේ. ලංකාවේ මහ බැංකුවට ගහපු කෙනා. කොහෙද? පාර්ලිමේන්තුවේ. ඒක තමයි ජනතාවට මේ පාර්ලිමේන්තුව තිත්ත වෙලා තියෙන්නේ. ඒ නිසා මේ තමුන් වාසලට කියන්නේ අපිට ලොකු වැඩේ ආණ්ඩුව හදාගන්න කරගන්න බැරි නම් මේ වෙලාවේ අපි පාර්ලිමේන්තුව සුද්ධ කරගමු. දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ මහජන නියෝජිතයන් පළ කළ අදහස් ඇතුළත් 20-20 ජනමතය දැන් සජිත් ප්‍රේමදාස පාර්ශවයත් රනිල් වික්‍රමසිංහ පාර්ශවයත් අපි අපේ ආණ්ඩුවකට එකතු කරගන්නේ නැහැ. මොකද එයාලට විරුද්ධව අපි සටන් කරලා ජනතාව පෙළගස්සලා බලයට ආපු ආණ්ඩුවක්. මේ රජයක් යටතේ පුරාවස්තු සංරක්ෂණය කළ යුතු ස්ථාන කිසිවක් විනාශයට පත් වෙන්නේ නැහැ. ඉතින් ඒ සම්බන්ධයෙන් අනියත බියක් එක්සත් ජාතික පක්ෂය ඇති කරගත යුතු නැහැ. එයාලගේ ආණ්ඩු කාලේ සිදු කරපු විදියට පුරාවස්තු සහ සංරක්ෂණය කළ යුතු ස්ථාන විනාශ කරන අයට රැකවරණය දෙන්න අපි ආණ්ඩුවක් හැටියට කටයුතු කරන්නේ නැහැ. අනාගතේ අපි ආණ්ඩු පිහිටවන ප්‍රතිපත්ති මාලාව තමයි මේ මේ රටේ ඒකීය භාවය පදනම් කරගෙන ආර්ථික සමාජීය වැඩපිළිවෙළක් ඉදිරිපත් කරලා තිනවා. ඒකට එකඟ වෙන එක්සත් ජාතික පක්ෂයේ වේවා, ජනතා විමුක්ති පෙරමුණේ වේවා, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ වේවා සියලු දෙනාම එකතු කරගන්න අපි ලෑස්තියි. මම අහගෙන සජිත් ප්‍රේමදාස මහත්තයා කියනවා මහින්ද රාජපක්ෂ අගමැතිතුමාට පුළුවන් නම් එන්නලු එයත් එක්ක විවාද කරන්න. දෙයහාමුදුරනේ ආශ්‍රයයක එක කොටරු විබුරු දුවද හැකියි. මම කියනවා සජිත් ප්‍රේමදාස මහත්තයෝ අපේ කතාවක් තියෙනවා දෙන්නෙකුට දෙන්නෙක් පොඩි තරගයකට දානවා නම් මොකක් හරි එකට ඒ උසට ගැලපෙන මිනිහෙක් ඉන්න ඕන. මේ රටේ මිනිස්සුන්ගේ පපුවේ හදවතේ හදපු එකම නම තමයි පරමාදර්ශී නායක මහින්ද රාජපක්ෂ කියන අසහාය නායකයා. අපේ අවාසනාවට නිවාස ඇමති කෙනෙක් හිටියා. මෙහි හිටියා නම් මට එතුමා ගැන කියන්න බෑ. ගිය නිසා මට කියන්න පුළුවන්. බලන්න පොඩි පොඩි බලු කූඩු අටවල මේ ප්‍රශ්න විසඳන්න පුළුවන්ද? ජීවිතේට බෑ. ඔබේ වටින ඡන්දේ විකුණන අයට දෙන්න එපා අවස්ථාවක්. දැන් අලුත් නීතියක් අවශ්‍යයි පාර්ලිමේන්තුවට. ඔබ දෙන වටින ඡන්දේ අරගෙන පැනලා ගියොත් ඒ මොහොතේම යාගේ മന്ത്രിකම අවෝසි විය යුතුයි කියලා මම යෝජනා කරන්න කැමතියි පාර්ලිමේන්තුවට මිත්‍රවරුනි. ඕනේ කොනකොට යුද්ධ කරන්න පුළුවන්. පාමාංකඩ ගිහලා අලිමංකඩ යනවා. ඉතින් ඒ වගේ කියාපු අයනේ ඒගොල්ලෝ. ඒගොල්ලොන්ට දැන් පාර්ලිමේන්තුවට එන එක හිණියක් වෙලා තියෙන්නේ. පක්ෂයේ දෙකට තුනට කැල්ලා. දැන් රනිල් වික්‍රමසිංහගේ කොටස ආය කඩා ගන්න දඟලන නවින් දිසානායක. සජිත් ප්‍රේමදාසගේ කොටසේ දැන් ඉන්නවා තුන්දෙනෙක්ද කොහෙද නායකයෝ වෙන්න බලාගෙන. සජිත් වැඩනකම් බලාගෙන ඉන්නේ. ඉතින් ඒගොල්ලොන්ගේ ප්‍රශ්නේ විසඳා ගන්න නැතුව අපේ 113ද 3-2ද කියලා ඒගොල්ලොන්ට අවශ්‍ය නැහැ. අපිට ඕන කම තියෙන රටේ වෙනස් ප්‍රතිපත්තිය බලයට පත් කරන්න. මේගොල්ලන්ගේ ප්‍රතිපත්ති ගැන දවසක් නෙවෙයි අවුරුද්දක් විවාද කරත් වැඩක් නැහැ. ඒ වෙන් ජනතාවට සුගතියක් වෙන්නේ. අපි කියන්නේ අපි හොඳ ප්‍රතිපත්තිය බලයට ගෙන කටයුතු කරමු කියලා. අපේ තිබුණේ හොඳ ආණ්ඩුවක්. හැබැයි අපේ අය කරපු වැරදි නිසා මිනිස්සු කලකිරුණා. අපේ පරණ වැරදිත් හරිගස්සගෙන ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් හදන්න තමයි අපි මේ ඡන්දෙට ඉදිරිපත් වෙන්නේ. සමහර අය හිතන තීන්දුව නෙවෙයි හම්බෙන්නේ.
මේ අපේ ජනාධිපතිතුමාට රෝද නැති වාහනයක් තමයි දීලා තියෙන්නේ. මේ අගෝස්තු 5 වෙනිදා තමයි ජනතාව රෝද ටික එකතු කරලා ඒ වාහනේ දුවන්න පුළුවන් මට්ටමට හදලා දෙන්න හදන්නේ. කම්බි කැඩිච්ච නැති එක එක පළුදු වෙච්ච නැති කට්ට ගෙවිච්ච නැති ටයර් ටික ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට අරන් දෙන්න. පෙනුම තිබුණාට ඇතුලෙන් දිරලා ඒ වගේ ටයරුත් තියෙනවා. ඒ සහරාන්ලගේ අන්තවාදී ආරක්ෂා කරපු සියලු දේශපාලඥයෝ ටික තියාගෙන ඉන්නේ සජිත් ප්‍රේමදාස. සජිත් ප්‍රේමදාසගේ පැත්තට ඡන්දයක් දෙනවයි කියලා කියන්නේ මරාගෙන මැරෙන බෝම්බකාරයන්ට නැවත මේ රටේ ඇවිල්ලා පුපුරන්න දෙන ඡන්දයක්. මුද්දරයක් ගහලා හොරෙන් කී කී විකාර දොඩ වුණා විරුද්ධ පක්ෂ උදවියට කියන්න දෙයක් නැහැ. එහෙම කියන අය මහ බැංකුව හොරා කෑව මහදව. ගෝඨාභය ජනාධිපතිතුමත් එක්ක අපේ කඳවුරේ හිටියත් කාටවත් දේශපාලන බලයෙන් ඔළුව උදුම්මගෙන නටන්න බෑ පිස්සු. ඒ වැඩ කරන්නවොත් ගෝඨාභය ජනාධිපතිතුමා තියාගන්නෙත් නැහැ. මේ රටේ හරිමකට ගෙනියන්න ඒ දශකයේ ජයග්‍රහණය වටා එකතු වෙන්න. එක්සත් ජාතික පක්ෂයේ සිරිකොත තවදුරටත් අල්ලන්න එන්න වෙන කණ්ඩායමකට හැකියාවක් නැති බව අධිකරණ විසින් තමතු නිරවුල්ව පැහැදිලි කරලා තිබෙනවා. පක්ෂය හැරගිය සමගි ජනබලයේ සමග සිටින කණ්ඩායම පක්ෂ සමාජිකයන් නොවන බවටත් ඔවුන් තවදුරටත් පිටස්තරෙන් බවටත් ඉතාම පැහැදිලිව දැන් ප්‍රකාශයට පත් වී තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයත් එයි සිරිකොතත් අලියත් පක්ෂයේ ලකුණත් ඉතාම සුරක්ෂිතයි. 2015 රංගනයන්ට රැවටිලා මුළු රටම අවුරුදු 5ක් පස්සට ගියා. යලි එවැනි දේවල් වෙන්න ඉඩ තියන්න එපා කියලා අපි රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. සජිත් මැතිතුමා ගැන අපිට දුකයි. එතුමාගේ පැමිණීමෙන් අපිට සියානියක් වෙලා නැහැ. රනිල් වික්‍රමසිංහ මහත්තයාට බලපෑමක් තියෙන බව නම් අපිට කියන්න පුළුවන්. සජිත් ප්‍රේමදාස මැතිතුමායි රනිල් වික්‍රමසිංහ මැතිතුමායි හොඳම පරාජිතයන් අතරේ සිටීමට දැවැන්ත උත්සාහයක් දරනවා. ඉටුකම COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1526ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. පූජ්‍ය බෙංගමුවේ නාලක ස්වාමින් වහන්සේ තවලම සංවර්ධන පදනම වෙනුවෙන් රුපියල් 50,000ක් කරමුදලට බහර දුන්නා. විදේශ කටයුතු අමාත්‍යාංශයේ රියදුරන්ගේ එකතුව රුපියල් 111,800ක මුදලක් අරමුදලට පිරිනමා තිබෙනවා. හත්වෙනි පාබල හමුදා රෙජිමේන්තුවේ සාමාන්‍ය සෙබළ විශ්‍රාමික ආබාධිත රණවිරු KR රණසිංහ මහතා රුපියල් 4,000ක්, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව රුපියල් 378,260ක්, සම්මානිත මහාචාර්ය WMA බණ්ඩාර මහතා රුපියල් 100,000ක් පරිත්‍යාග කළා. ETI ගනුදෙනුව පිළිබඳ සුවබැලිමේ ජනාධිපති කොමිසමේ සභාපති KT චිත්‍රසිරි මහතාද රුපියල් 81,315ක් පිරිනමා තිබෙනවා. මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිකාවේ පෙරහැර මංගල්‍යයේ තුන්වන කුමල් පෙරහැර අද වීදි සංචාරය කළා. මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍ය ආරම්භ කෙරුණේ සිව්මහා දේවාලවල කප් සිටුවීමෙන් අනතුරුවයි. පුරාණ චාරිත්‍රානුකූලව සහ ආගමික වතාවත්වලට මුල් තැන දෙමින් මෙවර ඇසළ මංගල්‍ය පැවැත්වෙන්නේ සදහැවතුන්ගේ සහභාගිත්වයෙන් තොරව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින්. රාත්‍රී 7:01 දකුණු දිශාමුඛව පෙරහැර ගමන් ආරම්භ කළා කර දළදා වීදිය, කොටුගොඩැල්ල වීදිය, රජ වීදිය ඔස්සේ ගෙවදීම සිදු වුණා. අද පෙරහැරේ කරඬුව වැඩම කර වූයේ සිංහරාජා හස්තියයි. හතරවන කුබල් පෙරහැර හෙට පැවැත්වීමටයි කටයුතු යොදා තිබෙන්නේ. තවත් කොරෝනා රෝගීන් 22 දෙනෙකු අද හඳුනා ගැනීමත් සමග මෙරටින් වාර්තා වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 2804ක් දක්වා ඉහළ ගියා. අද හඳුනාගත් ආසාදිතයන්ගෙන් 17 දෙනෙකු සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේද, 5 දෙනෙකු කටාර් රාජ්‍යයේ සිට පැමිණේ නිරෝධායනය වෙමින් සිට පුද්ගලයන් අතරින් වන බවද සෞඛ්‍යංශ පවසනවා. අද උදෑසන වෙන විට හඳුනාගත් නව කොරෝනා ආසාදිතයන් 12 දෙනාගෙන් 5 දෙනෙකු සේනපුර මධ්‍යස්ථානයේ රැඳවුවන් වනවා. කන්දකඩු රැඳවුවන් ආශ්‍රය කළ එක්කයෙකු, කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකු හා දම්මින්න නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයේ වෙමින් සිටි පුද්ගලිකුද එම පිරිසට ඇතුළත්. විදෙස්ගතව සිට මෙරටට පැමිණි තවත් පුද්ගලයන් 4 දෙනෙකුද මෙසේ කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනා ගැනුණා. බේවන විට පුනරුත්ථාපනය වන රැඳවුවන් 465 දෙනෙකු ආසාදිතයන් බව හඳුනාගෙන තිබෙනවා. කාර්ය මණ්ඩලයේ 65 දෙනෙකු, ආරාධිත කාර්ය මණ්ඩලයේ 5 දෙනෙකු සහ ලගින් ඇසුරු කළ පුද්ගලයන් 45 දෙනෙකුද ආසාදිතයන් අතර සිටින බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරන්නේ. බෙරටින් හඳුනාගත් රෝගීන් සංඛ්‍යාව 2804ක් වුවද ඉන් 2121 දෙනෙකුම සුවය ලබා තිබෙනවා.
එයනුව රෝහල් ගතව ප්‍රතිකාර ලැබෙන ආසාදිතයන් සංඛ්‍යාව 672 දෙනෙකු පමණයි. රෝහල්වල විමර්ශන යටතේ 80 දෙනෙකු පසුබනවා. බූස හා කල්පිටිය යන නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථාන තුලින් අද දිනේදී පුද්ගලයන් 42 දෙනෙකු නිරෝධායන කටයුතු අවසන් කර දිවස් බලා පිටව ගියා. ත්‍රිවිධ හමුදාව පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායන අවසන් කළ පුද්ගලයන්ගේ සංඛ්‍යාව 26942ක්. එම මධ්‍යස්ථාන තුල පුද්ගලයන් 3556 දෙනෙකු තවදුරටත් නිරෝධායන වෙමින් සිටිනවා. මෙතර PCR පරීක්ෂණ 151324ක් සිදු කර ඇති බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. කොවිඩ් වෛරසයෙන් මේ යන පුද්ගලයන්ගේ දේහයන් මෘත ශරීරාගාරවලින් රැගෙන යාමට සිදු වෙත්තේද ඔවුන්ගේම පෞල්වල සමාජිකයින්ට බව ඉන්දියාවෙන් වාර්තා වෙනවා. ඒවායේ සේවකයින් වෛරසයෙන් මේ යන පුද්ගලයන්ගේ මලසිරුරු ඇල්ලීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මේ අතර වෛරස් රෝගී තත්ත්වය මත රෝහල්ගතව සිටි සුපිරි නිලී ආශ්චර්ය රායි සහ ඇගේ දියණිය රෝහලින් පිටව ගොස් ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කළා. නව්‍ය කොරෝනා වෛරසයේ මේ වන විට ලෝපුරා 1,64,93,443 දෙනෙකුට ආසාදිනී වී තිබෙනවා. සුවිලවයිති රෝගීන් සංඛ්‍යාව 1,95,354. වෛරස් ආසාදනයේ හේතුවෙන් මරණ 653,427ක් වාර්තා වෙනවා. රටවල් හා ස්වයංපාලන ප්‍රදේශ 213ක වෛරසය ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවසන්නේ. මධ්‍යම වියට්නාමයේ ඩැනැන් නුවර ආශ්‍රිත ප්‍රදේශයේ සමාජ දුරස්ථභාවය ඇතුළු නිරෝධායන නීති ජලි පැනවීමට කටයුතු කළා. ඉදිරියේදී සංචාරකයන් රටතුළට පැමිණීම හා ක්‍රීඩා ආගමික සංස්කෘතික උත්සව අත්හිටුවීමටයි සැලසුම් කර තිබෙන්නේ. මිලියන 95.5ක ජනගහනයක් වෙසෙන වියට්නාමයේ මුළු ආසාදිත සංඛ්‍යාව 418ක් වන අතර කිසිදු මරණයක් මෙතෙක් වාර්තා වී නැහැ. ගතපැ 24 තුල්දී පමණක් ඇමරිකාවෙන් නව ආසාදිතයන් 56,130ක් වාර්තා වුණා. යනු ඇමරිකාවෙන් වාර්තා වන මුළු ආසාදිත සංඛ්‍යාව 43,71,839ක් ලෙසයි වාර්තා වන්නේ. ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වන කොවිඩ් ආසාදිතයන්ගේ සහ මරණ සංඛ්‍යාවද යලිත් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා. ඔස්ට්‍රේලියාවේ දෙවිනියට වැඩිම ජනගහනයක් වෙසෙන වික්ටෝරියා ප්‍රාන්තයෙන් නව ආසාදිතයන් 532 දෙනෙකු වාර්තා වුණා. මරණ 6ක්ද සිදුව තිබෙනවා. නීති නොතකමින් අසනීප තත්ත්වයක් නැතිව පිරිස් සේවයට වාර්තා කරන්නේ නම් ප්‍රාන්තයේ තවදුරටත් වසා දැමීම දීර්ඝ කිරීම කෙරෙහි අවධානය යොමු කරන බවයි ඔස්ට්‍රේලියා ග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් පවසන්නේ. ප්‍රාන්ත වසා ආසාදිතයන්ගේ සංඛ්‍යාව තවදුරටත් පහළ ගොස් නැති බවද ඔහු අවධාරණය කරනවා. ඊයේ දිනය තුරදී ඉන්දියාවෙන් වාර්තා වූ නව ආසාදිතයන්ගේ සංඛ්‍යාව 50,000 ඉක්මපුවා. ඉන්දියාවෙන් වාර්තා වන මුළු ආසාදිත සංඛ්‍යාව 14,40,371ක් ලෙසයි සටහන් වන්නේ. මේ අතර බිහාර්, කර්ණාටක, බෙංගාලයේ සහ ආන්ද්‍ර ප්‍රදේශ ඇතුළු එරට ප්‍රධාන ප්‍රාන්ත 20ක කොරෝනා රෝගය වේගින් පැතිර යන බවද වාර්තා වනවා. ජනතාව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකිරීම හේතුවෙන් රෝගීන් දෙගුණ වෙමින් පවතින බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ. දෙවන වටේ වෛරස් ව්‍යාප්තිය වැළැක්වීමට අවශ්‍ය සෑම පියවරක්ම ගෙන ඇති බව ස්පාඤ්ඤ රජය පවසනවා. ස්පාඤ්ඤයේ සිට පැමිණෙන සියලුම් පුද්ගලයන් නිරෝධායනයට ලක් කළ යුතු බව බ්‍රිතාන්‍යයේ පැවසීමත් සමගයි ස්පාඤ්ඤය මෙම නිවේදනය නිකුත් කළේ. ස්වාධීන රූපවාහිනී රාත්‍රී පුවත් ඒ සමගින් අවසන්. ඔබට සුබ රාත්‍රියක්. ආයුබෝවන්.